ඇල්පිටිය පුංචි ඡන්දේ ගැන ඇල්පිටිය පුංචි ඡන්දෙට මොකද වුනේ ඡන්දේ ඊයේ පැවැත්වුණා ඇයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විතරක් ඡන්ද විමසීම ඊයේ පැවැත්ුණේ මේ සම්බන්ධයෙන් අපි ඊයේ ඔබට සවිස්තරාත්මක තොරතුරු වාර්තා කළා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට ඒ සියලු තොරතුරු අපි ඔබට වාර්තා කළා ප්‍රතිඵලත් අපි ඔබට වාර්තා කළා ඒ සම්බන්ධයෙන් අද අපි මුලින්ම කතා කරන්නට හේතුවා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද විමසීමේ නිල ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රියේ නිකුත් වුණා ඔබ මේ දකින්නේ ඒ නිල ඡන්ද ප්‍රතිඵලය අපි බලමු ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දුර ඔවුන්ට කොපමණ හිමි වී තිබෙනවද කියන කාරණය මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව මන්ත්‍රී දුර 30ක් එක එක පක්ෂවලට බෙදී වෙන් වී ගියා. අපි බලමු ප්‍රතිඵලය ජාතික ජන බලවේගය ලබාගත්තා ඡන්ද 17295ක්. ඒ අනුව ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 15ක්. ඒ වගේම සමග ජන බලවේගය ලබාගත්තා ඡන්ද 7924ක්. ඒ අනුව ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 6ක්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙළඹුණ තුන්වන ස්ථානයට පත් වෙමින් ලබාගත්තා ඡන්ද 3597ක් ඒ අනුව පොහොට්ටුවට එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි වුණා මන්ත්‍රී දුර 3ක්. ඒ වගේම පුටුව ලකුණෙන් තරග වැදුණු පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2612ක් ලබා ගත්තා. ඒ අනුව ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. ඒ වගේම ඉන් අනතුරු අපි අවධානය යොමු කරොතින් ස්වාධීන කණ්ඩායමක් ඡන්ද ලබා ගත්තා 2568ක්. ඒ අනුව එම ස්වාධීන කණ්ඩායමටත් මන්ත්‍රී දුර 2ක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි වුණා. ඒ වගේම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද ලබා ගත්තා 1350ක්. ඒ අනුව ඔවුන්ටත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ මන්ත්‍රී දුර 1ක් හිමි වුණා. ඒ වගේම ජාතික ජනතා පක්ෂය ලබාගෙන තිබුණා ඡන්ද 521ක්. ඒ අනුව ඔවුන්ටත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ මේ මන්ත්‍රී දුර 30 බෙදී ගියේ මෙන්න මෙහෙම ජාතික ජන බලවේගයට එහෙම නැත්නම් මාලිමාවට මන්ත්‍රී දුර 15ක් හම්බ වුණා සමගි ජන බලවේගයට එහෙම නැත්නම් SJB එකට මන්ත්‍රී දුර හම්බ වුණා 6ක් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට හම්බ වුණා මන්ත්‍රී දුර 3ක් ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකුණට හිමි වුණා මන්ත්‍රී දුර 2ක් ස්වාධීන කණ්ඩායමකට හිමි වුණා මන්ත්‍රී දුර 2ක් ඒ වගේම පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත්තා එක් මන්ත්‍රී දුරයක් ඒ වගේම ඡන්ද 521ක් ගත්ත ජනතා පක්ෂය ජාතික ජනතා පක්ෂයටත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. ඒ අනුව මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ මන්ත්‍රී දුර එහෙම නැත්නම් මන්ත්‍රීවරු 30ක් තේරියපත් වුණා. ඒ 30න් 15යි ආණ්ඩුව එහෙම නැත්නම් සමග ජන බලවේගය නියෝජනය කරපු කණ්ඩායම ලබාගත්තේ මන්ත්‍රී දුර 15යි. අනෙක් මන්ත්‍රී දුර 15 ලබාගත්තේ විපක්ෂයේ කණ්ඩායම්. ඒ අනුව ප්‍රතිඵලය යම් තාක් දුරට සංසන්දනාත්මකව බැලුවොතින් බහුතරයක් එහෙම නැත්නම් බහුතර බලයක් එහෙම නැත්නම් විපක්ෂයට වඩා වැඩි බහුතර බලයක් ලබා ගැනීමට සමග ජාතික ජන බලවේගයට එහෙම නැත්නම් ආණ්ඩු පාර්ශවයට හැකියාව ලැබිලා නැහැ. ඔවුන් ලබාගෙන තිබෙන්නේ මන්ත්‍රී දුර 15යි. අනිත් මන්ත්‍රී දුර 15 විපක්ෂයේ අතර බෙදී ගොස් තිබෙනවා යනුව ආණ්ඩු පාර්ශවය විපක්ෂයේ සියලු කණ්ඩායම් වලට වඩා වැඩි බහුතරයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ හිමි කරගෙන නොතිබීමත් මේ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී ඉතාමත්ම සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. මන්ත්‍රී දුර 30 15 තමයි බෙදිලා ගිහිලා තියෙන්නේ. ආණ්ඩුවට 15යි විපක්ෂයේ කණ්ඩායම් සියල්ලට 15යි. ඒ විදිහට තමයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය ඊයේ නිකුත් වුණේ. 2018 තමයි අවසන් පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වුණේ දිවයිනම ආවරණය වන පරිදි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පවත්වන්නට බැරි වුණා පෙත්සමක් ඉදිරිපත් වීම නිසා එක්තරා පක්ෂයකට එරෙහිව. ඒ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිද්ධ වුණා. ඒ නිසාවෙන් තමයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද විමසීම අවුරුදු එකහමාරකින් පමා වුණේ. ඒ නිසා තමයි හුදකලාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වන ඡන්ද විමසීම මේ විදිහට ඊයේ දිනේ පැවැත්වුණේ සහ ඊයේ රාත්‍රිය වන විට ඒ ප්‍රතිඵලය මේ විදිහට නිකුත් වුණේ. මන්ත්‍රී දුර 15ක් ආණ්ඩු පාර්ශවය නැත්තම් ජාතික ජන බලවේගයට ඉතුරු 15 සමානව බෙදී ගියා විපක්ෂයේ කණ්ඩායම් අතර. ඔන්න ඔහොම තමයි ඇල්පිටිය පුංචි ඡන්දයට අදාළ ප්‍රතිඵලය ඊයේ නිකුත් වුණේ.